අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් පාසිකුඩා වෙරළ තීරයේදී සිදු කළ පහර දීමක් හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යාලංකාර මහතා තුවාල ලැබුවේ පෙරේදා පස්වරු වේ. සිද්ධියෙන් තුවාල ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා අනතුරුව මඩකලපුව ශික්ෂණ රෝහලේ දෙඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. පසුව ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළේ ඊයේ පස්වරු වේ. ඒ මහතා මේ වන විටත් එම රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉරිදා හවස බීච් එක ගාව මමයි මගේ බිරිඳයි බිරිඳගේ යාළුවෙකු එයාගේ හස්බන්ඩුයි අපි හතර දෙනා හිටියේ. ඒ වෙලාවේ මම දැක්කා බීමත්ත හිටපු මිනිස්සු 15 දෙනෙක් විතර එතන ඉන්නවා. ඒ කට්ටියගෙන් එක්කෙනෙක් තමන්ගේ නාන ඇඳුම ගලවලා මගේ වයිෆ්ගේ පැත්තට පෙන්නලා තව කෙනෙක් පින්තූර ගන්නවා. හරි අශෝභන හින්දා මම බොහොම කරුණිකව ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් ඉල්ලුවා පින්තූර ගන්න එපා. මගේ බිරිඳේ ඉන්නේ මේ එහෙම ගත්තනම් කරුණාකරලා ටික ඩිලීට් කරලා දාන්න. ඒ වෙලාවේ තමයි මට පහර දෙන්න පටන් ගත්තේ. මගේ අතේ සර්ජරි එකක් වෙලා තියෙන්නේ. කිඳ මගේ අත තාම මට හරියට මූ කරන්නවත් බෑ. මං එහෙම කරන්න මට කිසිම මේක තත්ත්වයක් මං හිටියෙත් නෑ. මට එහෙම අවශ්‍යතාවයක් තුනෙත් නෑ මෙතන සම්ඩු සරවල් කරගන්න. පළවෙනි පාරවල් දෙක තුන වැදිද්දි මට ඇත්තටම මතකයක් නෑ. ඊට පස්සේ අතින් පයින් පහර දුන්නද ආයුධයකින් පහර දුන්නදවත් කියලා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටපත් වූ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු පසුව පොලිස් අපමත නිදහස් කෙරුණා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අදහස් පළ වුණා. පහරකෑ DIG ගේ පුතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දී ඇමති පුතා පොලිස් අපේකින් එළියට එනවා. හරිනම් පොලිසියට තිබුණේ මේක උසාවියට ඉදිරිපත් කළා උසාවියෙන් තීන්දුවක් ලබා ගන්න. පොලිසි දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලය මේ සිද්ධියේදී මැනවින් රටට ප්‍රදර්ශනය කළා. ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළ දක්වාම මෙවැනි සිදුවීම්වල නිරත වෙනකොට මේවට විරුද්ධව විනය පරීක්ෂණ තියන් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ පුත්‍රයා දක්වාම මේ නීතිය අතට ගැනීම මෙවැනි සිදුවීම්වලදී පරීක්ෂණ පැවැත්වීම පිළිබඳවත් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවත් බරපතල ගැටලුවක් අද අපේ හැම කෙනාටම තිබෙනවා. සිය පුත්‍රයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැනගැනීම සඳහා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශයේ කිහිප වරක්ම උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.